බෝවන් හස්විද ජෝතිස මැදුර YouTubeු නාලිකාව හා සම්බන්ධවෙල ඉන්න ඔබව ඉතා සාදරයෙන් පිළිගන්නා අතර ඔබටත් පවුලේ සැමටත් නිදුක් නිරෝගිස්සුවයේ ප්‍රාර්ථනා කරනවා. අද අලුත් වීඩියෝවක් අර්ගෙන ආවා ඔබව දැනුවත් කරන්නට දෙදහස් ස්විසිිද් දෙකේ අපප්‍රීල් විසිි නම්වැනිදින සිදුව වූ සෙනසුරු මාරුව කටග ලග්නයට බලපාන ආකාරය තමයි අද මේ වීඩියෝුවෙන් සාකච්ඡා කරන්නේ. සෙනසුරු පිළිබඳව කවුරුත් දන්නව කවුරුත් අහල තියෙනවා. කටයුතුවලට බාධ ඇති කරන දුක්කර්දර දිලිඳ බව මහළු වයසට අධිපත්ති බව අවාසනාවන්ත බව මේවාට අධිපත්තිකම් කරන ග්‍රහයලෙස සෙනසුරු ජෝතිසේදී හඳුන් වනවා. එවගේම කුසල් කරන පුද්ගලයාට යහපත උදා කරනවා. අර පිරිමැස්ම දුක් පීඩාවලට ඔරතුදීමේ බලය දුක්විඳීමේ ශක්තිය රහස් හෙරි නොකිරීම ආදියද සෙනසුරුගෙන් නියෝජනය වෙනවා. පොදුවේ ගත්විට කෙනෙකුට දැනෙන්න යමක් කරන ග්‍රහ තමයි සෙනසුරු ග්‍රහයා. මෙම සෙනසුරු දෙදහස් විසිි දෙකේ අප්‍රේල් විෂි නමවැනි දින මකරරාශ්‍යිය ඉඳලා ගුම්බරාශයට ගමන් කලාා. එම සෙනසුරුගේ ගෝචරය කටකලක් නෙහිමි ඔබට බලපාන්න කොහොමද කියලා අද මේ වීඩියෝුවෙන් සාකච්චා කරනවා. අලින් මකර කුம்ப මීන යන ලග්නවලට සෙනසුළු මාරුව බලපාන ආකාරය ඉදිරිපත් කලාඒ වීඩියෝ බැලුව නැත්නම් බලන්න කියලත් ආරාධනා කරමින් අපගේ නාලිකාව සබස්ක්‍රයිප් කරන්න අදහස් කමෙන්ට් කරන්න ලයික් කරන්න ෂයා කරන්න කියල ආරාධනා කරමින් අපි අමු අපේ මාතෘකාවට. කටගලග්නෙන් උපන් ඔබගේ කේන්ද්‍රයේ අටවැන්නට තමයි සෙනසුරු ග්‍රහයා ගමන් කරන්නේ සෙනසුරු අටවැන්නේ ගමන් කිරීම කියලා කියන්නේ ඔබට වසර දෙක හ මාරක අෂ්ටම ඒ රාෂ්ට්‍රක අපල කාලයක් ලබනවා කියන එක මතක තබාගන්න එම නිසා කටගලග්නහිමි ඔබට මෙ සෙනසුරු මාරුව තර්මක් අපල චහිත බව කියන්න පුළුවන් මෙම සෙනසුරු මාරුව නිසා කටගලග්නිමි ඔබට ධර්මක ආවේගශීලී ගති මතු කරන්න පුළුවන් මානසික පීඩනය ලෙදරෝග අනතුරු ආදියයට ඉඩකඩ වැඩි බව මතකතබා ගන්න ඕන දීවර කර්මාන්තය කෘෂ්කර්මාන්තය රාජ්‍යන්සේ රැකයා නියුතුව අයට යම් කිසි දියුණුවක් දකින්නත් පුළුවන් කටක ලග්න හිමියන්ගේ රැකයාගේ කිසි යම් දියුණුවක් වර්ධනයක් දකින්න පුළුවන්. කලින් තිබුණු තත්ත්වයට වඩා මානසික පීඩාව වැඩිවෙන්න පුළුවන් කටකලක්නිෙමි ඔබගේ දූදරුවන්ටත් මේ ග්‍රහමාරුව නිසා යම්ගසි බලපෑමක් ඇති කරන්න ඉඩකඩ වැඩි විශේෂයෙන් ඔබගේ පිරිමි දරුවන්ගේ හිතුවක්කාරී ගති දරදරු ගති අකීකරුකම් වර්ධනය වෙන බවක් දකින්න පුළුවන් ඔබගේ දරුණ ද දරුවන්ගේ ගමන්බිමන් ඇසුරු නිසුරු කරන අය පිළිබඳව කරන කියන දේවල් පිළිබඳව මන අවධානයකින් ශ්‍රයාබලන්න අවශ්‍ය වෙනවා ඒ ඔබට සතුට ඇතිකරන කාරණයක් බවට පත්වේවි. ඔබගේ ඒරාශ්ට කපල කාලය අවසංවෙන්නේ දෙදහා ස්විෂි පහේ මාර්තු මාසේ එනිසා කරන කියන කටයුතු ආවටගියාට කරන්න නැතිව තරමක් විමසා බලා ඉවසීමය යුතුව වැඩකිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඔබ තරමක් කාර්ය බහුල වෙන්න පුළුවන් එනිසා යුත්තුකාම් මගහැරෙන්න්න ඉඩහඩ තිබෙනවා. කෙසේ නමුත් සඳුහිමි කටගලග්නෙන් උපන් ඔබගේ ආත්ම විශ්වාසය දෛර්ය උනන්දුව ඇතිකරගෙන නිසි පරිදි ආගමික වතාවත් සිදුකරගෙන නිවැරදි ජීවිතයක් ගත කිරීමෙන් ඔබට යහපත උදාකර දෙන්න උදා කරගන්න පුළුවන් වෙනවා ඒ වෙනුවෙන් අශවුද ජෝතිස මැදුර ඔබට ස්ව ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ විදියට කටගලක් න හිමියන් තරමක් සැලකිලිමත්විය යුතු ප්‍රවේශං වියයුතු කාලසීමාවක් වසයෙන් හඳුනාගෙන ඔබගේ පෞද්ගිලි කේන්දරය පලක්ෂා කරවාගෙන නියමෙත වත් පිළිවෙත් සිදු කරගැනීමෙන් මේ අපරදාහි තත්ත්වයන් ඔබට මගහරවාගන්න පුළුවන්. මේ වීඩියෝ අවසංග වනතුරු නැරඹූ ඔබට බෙහෙවෙන් ස්තූතිවන්තවන අතර ඔබ ගෑදහස් කමෙන්් කරන්න ලයි් කරන්න ෂයා කරන්න සබස්ක්‍රයිබ් කරන්න නැවත මෙවැනි වීඩියෝකින් හමුවනතුරු ඔබට තෙරුවන් සරණයි